Singala cinemawe acharya Lester James Pieris kiwama kawuda nodanni. Ohuge binida tamai Sumithra Pieris. Oun vivaha une 1964 June 19 wenida Old Saints devasthaneedi. Aya chithrapati 15k pamana adhyakshane kala. 1975 di Dasan Sa kiyana chithrapatiya nishpadane kala. Ayata antarjathika cinema ulelawal walin sammana 20k pamana labuna. ඊට අමතරව දේශීය කලාව වෙනුවෙන් කළ සේවයට ජනාධිපති සම්මාන 1979 අහසින් පොළවට හොඳම සංස්කරණය සඳහා 1981 ගංගාද්දර 1981 හොඳම අධ්‍යක්ෂණය සඳහා 1983 හොඳම අධ්‍යක්ෂණය යහළු යෙහෙළි 1997 ලොකු දුව හොඳම අධ්‍යක්ෂණය 1998 දුවට මවක මිස හොඳම අධ්‍යක්ෂණය එකම සරසවි සම්මාන ලබා ගත්තා 1964 ගම්බෙරළිය හොඳම සංස්කරණය 1967 දෙලොවක් අතර හොඳම සංස්කරණය 1981 ගංගාද්දර හොඳම අධ්‍යක්ෂණය 1985 හොඳම අධ්‍යක්ෂණය මායා එකම 1989 දී සාගර ජලය මදි හැඬුවා ඔබ හඳා කියන චිත්‍රපටයේ හොඳම අධ්‍යක්ෂණයට සරසවි සම්මාන හිමි වුණා ඊළඟට OCIC ඒ කියන්නේ සිග්නිස් සම්මානයට හිමිකම් පෑවා 1979 හොඳම සංස්කරණය අහසින් පොළවට 1979 හොඳම අධ්‍යක්ෂණය ගැහැණු ළමයි 1983 යහළු යෙහෙළි හොඳම අධ්‍යක්ෂණය 1989 සාගර ජලය මදි හැඬුවා ඔබ හඳා හොඳම අධ්‍යක්ෂණය ඊට අමතරව බෙස්ට් එඩිටර් බක් මහදීගේ ප්‍රයිටික්ස් අවෝඩ්ස් 1971 ස්වර්ණ සංක සම්මානය 1998 බෙස්ට් ඩිරෙක්ටර් රණතිසර ලයිෆ් ටයිම් ඇචීවමන්ට් අවෝඩ්ස් එක හිමි වුණේ ඇයට 1993 බෙස්ට් ඩිරෙක්ටර් සොන්ටා ආතර්සි ක්ලාක් අවෝඩ් ෆ්‍රොම් කොමියුනිකේෂන් 1998 ඇය උපන්නේ 1935 මාර්තු 24 වෙනිදා 1990 දශකයේ අගභාගයේදී ඇය ප්‍රංශයේදී ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරමින් මාංගු සේවයක් ඉටු කළා ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද මහ ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටය වන්නේ ගඟහතර චිත්‍රපටය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඇගේ ජීවන ගමනේ සහකරුවා වුණා. සුමිත්‍රා පීරිස් මහත්මියව හෙළ සිනමා කිවිදිය ලෙසත් සැලකුවා. ඔවුන් කාලයක් ජීවත් වුණේ ඩික්මන් පාරේ, ඒ කියන්නේ දැන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත කියන මාවතේ පිහිටි නිවසක. ඔවුන්ට එය අතහැර දමා යාමට සිදු වුණා. ඔවුන් පුරා අවුරුදු 50ක් මෙම නිවස තුල ජීවත් වුණා. සම්මානනීය සිනමා වේදින් සිය මුල් කාලයේදී ලෙස්ටර් ෂූරින්ගේ ගුරුවරුකම් පතා එම නිවසට ආව ගියා. මෙම නිවස ජාතික උරුමයක් ලෙස රැකගැනීමට කිසිම රජයකට හෝ නිලධාරියෙකුට උමනාවක් තිබිනේ. මේ නිවස රැකගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ආචාර්ය ලෙස්ටර් ෂූරින්ගේ සිහිනය වූ සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාවය පිළිබඳවත් ලංකාදීපයේ රසවින්දන අතිරේකයෙන් විවිධ අවස්ථාවල පෙන්වා දී තිබුණා. ඒත් ඒවා බීරි අලින්ට වීණා වාදනය කළා වගේ වුණා. දැන් සියල්ල සිදුවේ හමාරයි. අපි රටක් වශයෙන් ඒ පිළිබඳ ලැජ්ජා විය යුතුයි. හෙළේ මහා සිනමා වේදියා වෙනුවෙන් ගෞරව පුද කරන්නේ මේ ලෙසද. මේ නිවසට අපි එක ගැන මෙහෙම කිව්වා. අපි දැන් සිටින නිවසට ආවේ 1969 වසරේ. මේ අවුරුද්දට අවුරුදු 50ක් වෙනවා. අපි එනකොට ඒ කාලේ හැටියට මේ නිවස එතරම් හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. ගරාවැටෙනු විදිහට තිබුණේ අපි ඒක හදාගෙන වගේ තමයි පදිංචිට ආවේ. එංගලන්තේ හිටිය ප්‍රනාන්දු කියලා පවුලක්. ඒගොල්ලෝ අපිට ගේ හදාගෙන බලාගෙන අපේ වගේ ඉන්න දුන්නට අයිතියක් තිබුණේ නැහැ. අපි ඉන්නවට කුලියක් ගෙව්වා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා නැතිවෙන්න ඉස්සෙල්ලාම එයා අපටත් නොකියා කම්පැනියකට මේ ගේ විකුණලා තිබුණා. ඒගොල්ලන්ට මුදල් අවශ්‍යතාවය තිබෙන්නේ නැති. නමුත් එයාගේ ඩොක්ටර් පීරිස් ජීවතුන් අතර ඉඳද්දීවත් මටවත් ලොකු ප්‍රශ්නයක් ඇති කළේ නැහැ. එයා හොඳ මිනිස්සු. ඒ අය මේ වෙනුවෙන් හුඟක් මුදල් වැය කරලා තිබෙන හින්දා එයා මගෙන් ඇහුවා මේ ආපහු ලබා ගන්න පුළුවන්ද කියලා. මොකද ඒ අය බිස්නස් එකක් වශයෙන් මේක අරගෙන තිබුණේ. එයාගේ සහයෝගියත් එක්කලා මාත් මුදල් කොටසක් දාලා මිරිහාන පැත්තේ ගියක් ගත්තා. මොකද මේ ගේ අපට අයිතියක් නැහෙනේ. ඒකයි යථාර්ථය. ඉතින් ඒ හින්දා යන්න මම තීරණය කළා. තීරණය කියන්නේ එකක්. නමුත් ඉතින් හිත ඇතුලේ දුකක් තියෙනවා. ඇත්තටම මේ නිවස ලාංකීය සිනමාවේ එක් සංදිස්ථානයක්. මෙහි මතක සටහන් කොතරම්ද කියා නිම කරන්නට බැරි තරම්. එහෙම නිවසක් අත්හැර යෑමට වීම ගැන ඔවුනට දුකක් ඇතිවීම සාධාරණයි. ඇත්තටම අපේ හොඳම චිත්‍රපට හැදුනේත් මෙහි ඉන්න කාලේ. මගේ චිත්‍රපටි කලාව පටන් ගත්තේ මෙහිදී. අධ්‍යක්ෂකවරියක් වශයෙන් සංස්කරණ ශිල්පිනියක් ලෙසත් මේ නිවසේදී කළ වැඩ කියා නිම කරන්න බැරි තරම්. එදා අපත් සමග සිටි හුඟක් අය අද නැති වෙන්නත් පුළුවන්. මේ නිවස අපේ සිනමාවේ මහගෙදරක් වගේ තිබුණා. ඕනෑම රැයක් ගත කරන්න හැමෝටම පුළුවන් තත්ත්වයක් තිබුණා. මේක ගෙයක් නෙවෙයි, සිනමාවේ එක් සංදිස්ථානයක්. ඇත්තටම සිනමාවේ එක් කොටසක් වගේ තමයි මේ නිවස තිබුණේ. අපට මේ නිවස ගන්න මුදල් තිබුණේ නැහැ. ඒ අයටත් උනන්දුවක් තිබුණේ නැහැ විකුණන්න.
ඇත්තෙන්ම මෙම නිවස කෞතුකාගාරයක් බවට පත් කර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමා විද්‍යාවට ගෞරව කිරීමට පාලකයන්ට ඉඩ තිබුණා නේද? වෙන රටවල මහා සිනමාකරුවන්ගේ නිවාස ඒ තත්ත්වයට පත් කර තියෙනවා. නමුත් අපටයි ඒ අගේ නොවැටුණේ. කොහොමෙතත් වෙන රටවල එහෙම වුණත් ඩොක්ටර් පීරිස්ගේ අගය පාලකයන්ට දැනනකොට දැන් හුඟක් ප්‍රමාද වැඩි. ඔවුන්ගේ විවාහ දිවියේ 50 සංවස්තරය එම නිවසේදීම සමරන්න ලැබුණා. පීරිස් මහත්මයා අවුරුදු 99 ජීවත් වුණා. කෙසේ වෙතත් මෙම නිවස සංරක්ෂණාගාරයක් කිරීමට හැම රජයකම නිලධාරීන් කඹෑද සිටියා මිසක් ඒව කෙරුණේ නැහැ. ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පිහිටා තිබෙන කොටසක් නිසා ඒකේ වායු සමීකරණ කාමරයක් තියෙනවා. චිත්‍රපට සංස්ථාවේ වායු සමීකරණයක්වත් හරියට තිබුණේ නැහෙනි. අපි පිටරට යනකොට අපේ චිත්‍රපටත් ගෙදර වායු සමීකරණයේ තිබූ දේවල් එයාට බාර දුන්නට පස්සේ ඒවත් හුඟක් ඒවා නැති වෙලා ගියා. 1956 ඉඳලා ඩොක්ටර් පීරිස් කතා කළේ මේ සංරක්ෂණය ගැන. ඒ ගැන මේ අයට කිසිම අවබෝධයක් නැහැ. සංරක්ෂණයේ වගේම පුනරුත්ථාපනයක් කරන්න ඕන. මේ අලුතෙන් ඩිජිටල් ක්‍රමයට හරි අලුත් කරගන්න ඕන. නමුත් ඒව කෙරුණේ නැහැ. කෙරෙන්නේ නැහැ. උනන්දුවක් ඇත්තෙත් නැහැ. ඒ අපේ ඉතිහාසයයි අනාගත පරපුරටයි ඒවා නැතිවීම ගැන නම් හරිම කනගාටුවක්. සිංහල සිනමාව ගැන සුමිත්‍රා පීරිස් මහත්මිය මෙහෙම මතක් වුණා. මට නම් ලොකු කලකිරීමක් තියෙනවා. මම හිතන්නේ නෑ ලොකු අනාගතයක් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. සිංහල සිනමාවේ ලොකුම වෙනසක් වුණොත් ඒ ගැන හිතන්න පුළුවන් වේවි. ප්‍රේක්ෂකයන් අද වෙනස් වෙලා, එදා කිව්ව ගැලරියට අදාහන චිත්‍රපට තිබුණා කියලා අද ඉතින් හැමෝම ගැලරියේ ඉන්නවා වගේ තමයි පේන්නේ. කිසිම රුචිකත්වයක් නෑ. හොඳ රුචිකත්වයක් තිබෙන සීමිත කොටසකුත් ඉන්නවා. ඒක තව දියුණු වෙලා ලොකු ඉල්ලීමක් ආවොත් මේ සිනමාවේ වෙනසක් ඇති වේවි. ලෙස්ටර්ගේ 99 උපන්දිනයට ඇය දුන් තිළිණය තමයි වෛෂ්ණාවි. වෛෂ්ණාවි ඇගේ ජීවිතයේ සුවිශේෂී සංදිස්ථානයක්. ලෙස්ටර් ඇයත් විවාහ වෙලා දැන් වසර 50කටත් අධික කාලයක් ගත වෙලා තියෙනවා. මේ ගෙවුණු කාලය තුළ ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ සිනමාව හැර වෙන කිසි දෙයක් තිබුණේ නැති තරම්. සිනමා කාරියක් විදිහට මේ තරම් දුරගමනක් එන්න ඇගේ ජීවිතයට වැඩියෙන් බලපෑවේ ලෙස්ටර්. අම්මා තාත්තාගේ පරම්පරාවෙන් මට උරුම වෙන්න තිබුණේ වෙනත් දෙයක්. මම සිනමාව ඉගෙන ගන්න ගියේ ලෙස්ටර් හමු වෙන කලින් තමයි. හිතුවක්කාර විදියට පිටරට ගින් ඒ ගත කළ ජීවිතේ මේ විදියට වෙනස් වෙන්න හේතුුනේ ඔහු. ඔහු මුන්න නොගැසුණා නම් ලන්ඩන් ස්කූල් එකෙන්ම සිනමාව ඉගෙනගෙන එහේ ඉඳලා කාලයකදී මෙහි ඇවිත් චිත්‍රපටි කරන්නත් ඉඩ තිබුණා. සිය සැමියා වෙනුවෙන් සති පූජා පවත්වන පතිනියෝ ඉන්න ඉන්දියානු සමාජයේ වගේ මමත් සති පූජාවක් කරන්න හිතාගත්තා. එනම් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජන්මදිනය වෙනුවෙන් සුමිත්‍රාගේ නවතම සිනමා වියමන වෛෂ්ණාවි තිරයට ගෙනාවා. ඉතිහාසයේ කිසිදු දිනක මෙවන් උපන්දින තිළිණයක් ලද ස්වාමියෙකු මෙන්ම මෙවන් තිළිණයක් පිරිනමන්නට හැකි වූ පතිනියක් පිළිබඳව අපට අසන්නට ලැබී නැතිව ඇති. එසේම අනාගතයේ මෙවැනි සිද්ධියක් මේ ආකාරයෙන් සිදුවෙතයි විශ්වාස කරන්නත් බෑ. ඒ සඳහා සැමියා සහ බිරිඳ යන දෙදෙනාම චිත්‍රපටි අධ්‍යක්ෂණයේ නිතුවන් වෙන්න ඕන. චිත්‍රපටියේ වැඩ නිමුණු ගමන්ම මට ඕන වුණේ ඉස්සෙල්ලාම චිත්‍රපටියේ ලිස්ට්ට පෙන්වන්න. ඒක ගෙදරදී කැසට් පටියකින් හෝ නෙවෙයි, තියටර් එකක විශාල තිරේ. ඒක මම කළා. ලිස්ට් චිත්‍රපටයේ බලලා හරියට සතුටු වුණා. ඔහුගේම කතාවකින් නිමුණු මෙම චිත්‍රපටය ඔහුගේ 99 උපන්දිනයට ප්‍රදර්ශනය කරන්න ලැබීම සුමිත්‍රා ලැබූ ලොකු සතුටක්. ඇගේ මුල් නම වුණේ සුමිත්‍රා ගුණවර්ධන. 1935 මාර්තු 27 තමයි උපත ලැබුවේ. ශ්‍රී ලංකා දේශපාලන ශාස්ත්‍රයේ ප්‍රකට මාක්ස්වාදී චරිතයක් වන බොරුළුගොඩ ගුණවර්ධනයන්ට ඥාතිත්වයක් දරන පවුලක තමයි ඇය උපන්නේ. ඇගේ පියා හෙන්රි ගුණවර්ධන, හැරි ගුණවර්ධන කියලා කියනවා. ඔහු අවිස්සාවිල ප්‍රදේශයේ නීතිඥයෙකු ලෙස කටයුතු කළා. ඇගේ මව වූ හැරියට් වික්‍රමසිංහ සාමාන්‍ය මධ්‍යම පාන්තික කාන්තාවක්. සුමිත්‍රා පීරිස්ගේ ඥාතීන් 3 වන දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන සහ ප්‍රසන්න ගුණවර්ධන ලාංකීය ක්‍රියාකාරී දේශපාලනයේ ක්‍රියාකාරින් වුණා. සුමිත්‍රා පීරිස් 14 වන වියේදී ඇගේ මව මෙලව හැර ගියා. ඊට පස්සේ සුමිත්‍රා තම සොයුරි සොයුරියන් වූ ගාමිණී චන්ද්‍රලතා සහ රංජිත් සමග ජීවන ගමනේ විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නා. ගාමිණී සුමිත්‍රාට වඩා වසර 5ක් වැඩිමහල් වූ අතර චන්ද්‍රලතා ඇයට වඩා වසර 4ක් වැඩිමහල් වුණා. රංජිත් පවුලේ බාලයා වුණා. මවගේ වියෝවෙන් පස්සේ සුමිත්‍රාගේ වැඩිමහල් සොයුරු ගාමිණී ප්‍රංශයේ දකුණු ප්‍රදේශයට ගොස් ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු සමග ජීවත් වුණා. සුමිත්‍රා ඉගෙනීම ආරම්භ කළේ අවිස්සාවේලදී. පසු කාලෙක ඇය කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වුණා. ඇය ලන්ඩන් උසස් පෙළ විභාගය සඳහා ඉගෙනුම ලැබුවේ කොළඹ ඇක්වයිනස් විද්‍යාලයෙන්. සුමිත්‍රා වයස 20 පමණ වන විට ප්‍රමාණවත් මුදලක් එක්රස් කරගෙන යුරෝපයේ බලාපිටත්ව තම සොහොයුරා ගාමිණී මුණ ගැසුණා. එතැන් පටන් ඔහුගේ ආධාරද ඇතිව ඇය යුරෝපයේ විවිධ රැකියාවන්වල නිරත වුණා.
ඊට පස්සේ තමයි සුමිත්‍රා පීරිස් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග විවාහ වුණේ. අවුරුදු 88ක් ජීවන ගමන ගිය ඇය පසුගියදා රෝහල් ගතව සිට අද දින ඒ කියන්නේ ජනවාරි 19 වනදා දැයෙන් සමුගත්තා. ඇයට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමු. තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් අමතක කරන්න එපා subscribe කරන්න ස්ටුඩියෝ ජා.